රුසිිකර්ම අර්භූතියට කිසිසේත් න ඔොමිකරෝන්තියා ඩෙල්ටතියා මේ වසංගතය අදාල නෑ වසංගතය පටන්ගත දවසිඳන් අත්‍යවශ්‍ය සේවා හැටියට හාල් මෝල් ඉඳලා මේ සියලු දේක්‍රියත්මක වන්නා බූයි මහත්තුරු වැඩට කියිය. හොරෝනකාව කියල ගොයි මහත්තුරු ගෙද ටිය නෑන අපි තමයි හොඳටම කරන්නේ අපි තමයි සියලු දේ දන්නේ කියලා සම්පූර්ණයම අරබුදය රජය නොහැකියාව නිසා ඇතිවෙච්ච දෙයක්. මේකට සීයට සීක්. ආහාරාබපුරධයට සීයට සීියක් වක කියන්න ඕනේ ගෝටාබේ රජ පක්ෂ ජනාධපිතිවරයා. එක පැත්තකින් මුලයි නම්ම සහල් මාසිියාවට ඉඩදුන්න. ආණ්ඩු ආපු ගමන් අපි හදලතිබිත්ත ශක්ති සහල් ව්‍යාපාරය කුඩු කර මනුත්ත කර අපට පුද්ගලි ප්‍රශ් නැනෑ නමුත් මේ සහල් සාධානලෙස. සමාජයේ ජීවත්වෙන පාරිභෝගිකයන්ට මිලදීගන්න පුළුවන් විදියේ. තහකාරී වෙළඳ පොලක්හදනකට රජය දායක වඩෝනය. නයාමන ඇත්තියෙන් ඩෝනේ. ආමියක දාලා ඩේට බේස් තියනවා යම ඔොකොට හරි කියියනෑ. එතනම් පටන්ගත්ත ප්‍රශ්නය හරි අද වෙනකොට මිනිස්සුන්ට හාල් නැති තත්වකට කන්න නැති තත්වකට පත් වෙල යි කරු ජනායපත්තු වනේ ොල රෝ නෑනේ වීග තන් කර. ඒ දවශ්‍යවෙන්න පොහොර විතරයි ඒවා එකත් දවසෙන් නැවැත්තුවා. එක්දා පන්සිරති පිච්ච පහොර මිටිය කියද සමහර්තන්වල අ පෝලිමේ ඉන්ඳල ගොහෝම හරි ගන්න පුළුවන්න්නම් මයදන්නේ හදා සට සීරතකෝද ගන්න පුළුවන් තව දාහක මේ කොම්පොස්්ට එක කුත්ගන්නව හැබව නෑ වැ කියනවා විතරයි. දොළොස්දාහයි පාලොස්දාහයි විෂි පන්දාහයි හරි අන්න සමර්තන් වල අරි යාපනය පැත්ති අපි දැක්කේ හපල් තිස් දාහට. පොහරමිටිය විකුුණලා තියනවා. තිත්්දා හට සියම බාන්්ඩො පත් රප ි පන්දධහර විකුණන් එකේ ද සන්ඩිටයින්ස් පොත්තේ තියෙනවා. කවුද මේ ට වග කියන්නේ. මනිස්සුන්ට කන්න නැත්තුව මේ අරබුතය නිර්මාණය කරෙක් කවුද. මේක මේ අග්‍යාණ්ඩුවට ඉට කලින් ආණ්ඩුවට බැනල වැඩක් නෑ. මේක ගෝටාබේ රජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩෝ විසින් නිර්මාණය කරපු මහා විසාාල අර්බුතය. මේක ආර්ථික අර්බුදකින් නිහාට කිල්ල සමාජ දේශපාන අර්බුධයක් බට පරිවර්තනය වෙන. සංක්‍යලයකෙන් දෙපර්තමන්තුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. දෙසම්බර් මාස තුන්වනිසාතිය වෙන කොට ලංකාවේ උද්ධමනය. දෙදස් නමේ ජනවාරි මාසෙන් පස්සේ රජය විසින් ඉදිරිපත් කරලා තියෙන නිලවාර්තාාව තියෙනවා ඒ ගොල්ල මයින උදමනය න්න සියට දොලාහයි කියලා. ආහර උද්ධමනය සියන විසි දෙකයිල්ලු. අර අඩ්වකාටක මයිනවා බත්කාර ඉන්ඩෙක්ස් කියල. ඒකට අනුව සියට හතලිහයි. ආහර උද්ධමනය. එතකොට දැන් සහරුුවහනො ඊළඟට මොදවෙන්න මේක විසම චක්‍රක් හැටියට දිගින් දිගනම උද්ධමන ඉහලය අයිද. ඒ අවධානම තියනවා මුදල් අච්චු කැසීම මම ඕකට හොඳ නමක් කිවවාන්නේ මොඩන් මනිටරි ත්‍රී තියෙරි නෙවෙයි මැජික් මනී්‍රී කියල මතකෙන මම තමයි ඕ ඔය ඕ වචන් තුළකේ මැජික් මනී ත්‍රී එමට විපක්ෂේ ඉන්න දේශ පාලලක්යෝ වෙන අපිවාගේ කට්ටියය කියනදේ අහන්ඩ එාග කියන්නක ස්වාධීන ආර්ථක විද්‍යාඥෝ කියනදේ වල්ලහන්න කියන්නකෝ මේ ලංකාව තින හැම විව විද්‍යාලය ඔවුන් මොනවට කියන්නේ එකමදේ කියන්නේ. ඕන කෙනෙට හිලා බලන්න පුළන් සිකුරාද නිකුත් කරපු මහ බැංකුවේ වාර්තාාව තියෙනවා මහබැංකුව විසින් තමන්ගේ අතේ තියෙන බණ්ඩාකාර බිල්පත්වල මුහුණත වටිනාකම රුපියල් බිලියන එක්දාස් හාරසියයි කියලා මුදල් අච්චු කැසීම හරහා මුූල්ල සැපවුම ප්‍රසාරණය කිරීම හරහා වෙන දේ තමයි බාණ්ඩ හා සේවාවල මිල ඉහලයන එක. ඒක අලුද්ධයක් නෙමේ මේ ලෝකයේ ආර්ථික විද්‍යාව පිළිබඳ යම් කිසි දැනුවත් තියෙන ඕනම කෙනෙක් මේක පිළිගන්න. තුර බාණ්ඩහා සේවාකි වහම ඩොලරත් අයිති. යග විදේශ මුදල් අයිති. රුපියල් වලින් දීල ගන්න ශියලුමදේ අයිති. ල් ගඩි අයිති සැමන්ටින් එක අයිති හල් කිලොව එක අයිති ඩොලර එක අයිති මෙ සියලුදේ හාල් කිලව එක මල ඉහලයනවා වගේ තමයි ඩොලරවේ මිල තියලයන් හාල් මිල අඩු කරන්න ඕන්නන් අපට තව හාල් වී වගා කරණ්ඩඕනෙ හාල් අවශ්‍ය ප්‍රමාණය එළියට දාන්න ඕනේ හාල් මෝල් ටික ආරක්ෂෝ වැඩ කරන්න ඕනේ වෙලඳ පොල්ට හාල් ලොරි කනං ඇවිල්ල බානවනං මිල බහිව ඒ වගේමයි ඩොලර් අපිට ඩොර් ොරිල ඉගෙනල්ල බානවනම් නැව්වල ඉංගරල්ල බානවන්න ඉලෙට්‍රොනිික්‍රමයට එනවන අපේ හිතපු අපේ පිටකට ඉන්න අපේ ශ්‍රී ලංකපුර වැස්සියෝ මේ නැවතත් ලංකාවට එ වෙනවානම් ඩොල් ලැබෙනවාන ොල් සපපුම වැඩිනනම් ඩොල එකේ මිල බහිවි එහම නැතුව මේ බහින් නෑ සාමාන්‍ය නොවම්බර් මාස ඩොර් මලියන හත්සියක් එවන අපප්‍රේෂණ හත්සියක් ඒක තම ඇරජ් එකක හැබේ මේ නොම්බර්වල වලයන කියද ඇමරිකන් ඩොර් මලියන දෙසිය හැත්ත එකයි කොයිතුරවා විල්ලනෑ ඇයි ඇවෙල්ල නැත්තේ නොහෙක ුද්දේවල් විකුරලා අන්න දැන් ඩො මිලියන තු හාර්සිියයක් හයගන්න හදනවා. ංගලදේශයට වැැදලා ඩොල්මලියන් දෙසිියයක් ඉල්ලගත්තා බංගලදේශයට අපි ස්තෘතිවන අතර වාරය එක පොඩි ලැජ්ජාව එහිතට අමාර් කාගෙන් හරි මේ විදියට අපි බැගාපත්වෙනවාන දෙසිියක් ඉල්ලකතා අගමතිවරයා කතා කරලා දැන් ගෙවනල ලෑශසනට අගමතිවරය ය කතා කරලා බංලදේශය අගමතිවරයයට කියලලා තියෙන අනෙ කරන්න කරලා අපිට මේ තතා මාස්සුනකට ඉට දෙඩ කියලා ො දෙන්න හැබැයි පොලි ඩි කරන කියලා මිලියන් දෙසයයි. හැබැයි නොවැම්බර් මාසි විතර ප්‍රේෂණ වලින් අඩුනාා ඩොලර් මලියන හාරසයක් අප එන සල්ලි නායනමයි. ඇයිඒ තාාකත වැරැද්ද. එමිනිසු සල්ලි ඒවායිද එමිනිස්සුන් කියනකොට හෙලාට අපි දෙන්න එකසි අනුව අයයි මහා බැංකුවෙන් බයින්ග්‍රට් එක ති කියයන්න කියද. එකසි අනු නමේ බැකුවලිින් ෙවන කොට එකගොල්ලොක් ෆිස් පාගනෙවන්නේ එකේ අනු හ පත්තර දිබයි කරට එක අනු හතරක කට අනු දේකට ගන්න ල්ලවායි. ඒගොල්ල වෙන වෙන ක්‍රමවලින් එනවාදැ දෙසි තිහත් දෙසිය හතලියක් ගන්න හරි එතක එතකට එතකට මේ වෙලා තියෙන්නේ නිර්මාණය කරගත ප්‍රශ්නයක් කරුණනා කරලා මේ කෝවිඩ් එක වසංගතයේ මත දාන්්ඩ එපා මේ නිර්මාණය කරගත් එක මම කියන නෑ කෝවිඩ් එකෙන් කිසි ලපෑමක් නෑ කියලා යම් කිසි බලපෑමත් තියෙන ඇත්ත නමුත් ඒ බලපෑමට වඩා මහ විශාල අර්භුතයක් නිර්මාණය කරගෙන තියෙනවා මේ අකර්මා්‍යය අසමත් පාලනය හරහා. ඒ ඒක පුද්ගොලයෝ තීරණගන්නවා. ඒ හොයලා බලන්නන්නේ නෑ. ඒවකන සාකච්ඡා කරන්නේ නෑ. එවයි අඩඩුම ගානය ඒ දත්තවත් රස් කරන්න. ඔහේ ගන්නවා තීරණ. මේ රටේ මන්දන මංජීවත් වෙලා ඉන්න කාලේ මූඩ දෙන්න දැවැන්ත ම අර්බුදයට දැන් අපි මූුණ දෙනවා. මං බලාපොරොත්ව වෙනවා අඩුමගානේ දැන්ව. ජනාධිපති තුමා විශේසඥන්ට ඇහුම්ගන්දයි කියලා. තරුණා කරලා ජනාධිපත්තුමා. නුවෙකුත් විශය පිබඳ ප්‍රමාණික දැනුවක් තියන පුද්ගලයන්ට කන් දෙන්න සවන් දෙන්න උන් කියන දේවල් අහන්න රට කරන්න එහෙමයි නායකත්ය දෙෙනක් කියැන්නේ තමන් හිතුමතේ තීරණගණ් එක නවෙව ජනාධ පත්තුවා උපදෙස් ලබාගන්න මොද තවදුරටත් මේ ගමන ගියොත්තෙ කොතනින් කෙලවර වෙද දන්න ඊළං අවරුද්ධය ජනවාරි පළවෙෙන්දක් තියේ ද වන්ද කතා කර ප්‍රජාතන්ත්‍රවාදී සමාජය තියද කෙල්ලත් කිය අන්නෙ වික්ෂ බොහෝ දෙනා කියන කොකරනවා මදිි කරනවා මි නෙවයි අපි පුළුවන් තරන් මේකට මැදි අත් වනවා බෝඩ් ෑලි ගෙනනීමට වඩා යහ දෙවල් අපි කරනවා. ජනතාව අද බොහෝ ඥානවන්තයි. ඔවුන් දැනුවත් අපි ජනතාවද විපක්ෂයක් හෙටියට කතා කරනවා පාලිමේන්තු ඇතු එලිය දැන් පාලිේතු හල දාලා ඉබ්බදාල යතුරා ජනපත්තුව අරංගිහිල්ලා. එහෙම නෙවේ රට පාලනය කරන. මෙච්ච අර්බදධයක් තියනකොට පල්ලිමේතු අගුර දාල යතුරංගෙනවා. මට්නම් තේරෙනෑ හැබැයි අපි සමගිජන බලවේගය අපේ නායක ගරු සජිප්‍ර දස මැත්තුමාගේ නායකත්වෙන් පුළල් වැඩ පිළි වෙලා පිළිබඳව සාකච්ඡා කරනවා අපි වෙලාවට මේ රටේ මිනිස්සුන්ට ඉදිරිපත් කරනු. ඔබටත් මෙවැනි අලුක්ම වීඩිය දැකගන්න අවශ්‍ය නම් වස විස අපගේ YouTubeු් නාලිකව සබස්කරයිප් කරන්න. වසවිස සයිභාාවකාශ්වේ YouTubeු රස වදනාද හිපතේ.